දහසේවන සේවස මුල් භාගයේදී බටහිර ජාතීන්ට මුහුදුබඩ පළාත් යටත්වීමත් සමග වෙහෙර විහාරස්ථානවලට සහ බුදුදහමට දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් උදා විය. ධර්මදීපේ වෙහෙර විහාරස්ථාන කඩා බිඳ දමමින් සාර ධර්ම විනාශ කරමින් අපරදික අධ්‍යාපනය හඳුන්වා දෙමින් මිෂනාරී මිත්‍යා දෘෂ්ටික ආගම් ව්‍යාප්ත කරවීම ආරම්භින සේවස් හතරකට අධික කාල පරිච්ඡේදයක් යටත් විජිතවාදී පාලනයකට දැඩි ලෙස නතු වී තිබෙන 1711 දී බුදුදහම ඇදහිම සම්පූර්ණයෙන්ම නීතියෙන් තහනම් කරන ලද අතර ප්‍රතිමාවලට පුද පූජා පවත්වා හසුව හොත් ශාරීරික වදහිංසා කර දඬුවම් දීමටද නීති සැකසින බෞද්ධයන් සමග ආවාහ විවාහ වීම කසපහර ලබා දීමටත් කායික වද වේදනාවන්ට ලක් කිරීමටත් මෙන්ම දේපල රාජසන්තක කිරීමටද දරුවන් බහලුන් බවට පත් කිරීමටද එය හේතුවක් බවට පත්විය. ආවාහ විවාහ වෙනුවෙන් පල්ලියට යාමට බෞද්ධයන්ට සිදුවිය. 1815 දී මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත්වීමත් සමගම වඩාත් අයහපත් තත්ත්වයක් උදා විය. ගම සහ පන්සල අතර පැවති දැඩි සම්බන්ධය හඳුනාගත් ඉංග්‍රීසීන් එම එකමුතුව බිඳ දැමීමට සියුම්ම උපක්‍රම යෙදුවහ. විවිධ තාන්න මාන්න පිරිනමමින් ඔවුන්ට ගැතිකම් කරන පිරිසක් නිර්මාණය කෙරෙන බෞද්ධයන් හට සමාජ වරප්‍රසාද අහිමි කරනු ලැබින. බෞද්ධ දරුවන්ගේ බෞද්ධ අධ්‍යාපනය හැදෑරීමේ සහ සංස්කෘතියට අනුව ජීවත් වීමේ අයිතිවාසිකම් පවා අහෝසි කරනු ලැබේ. ප්‍රසිද්ධ ස්ථානවල බුදුදහමට නිନ୍ଦා අපහාස වන ආකාරයේ දැන්වීම් ඇලවීමද සිදු කෙරෙන වරප්‍රසාද වලට ඇති ගිජුකමින් මෙන්ම බල තණ්හාව සහ ජීවිත තර්ජන වලට බියෙන්ද බොහෝ දෙනා ක්‍රිස්තියානි ආගම වැළඳගත් ආධ්‍යාත්මය පාවා දීමට අකමැති වූ මිෂනාරීන්ගේ සහ අධිරාජ්‍යවාදී පාලකයන්ගේ දැඩි පීඩනයට ලක් වූහ. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් සහ 1848 කැරැල්ලෙන් සිංහලයාට එරෙහිව ඇති වී තිබූ පීඩනයන්ට එරෙහිව විශාල බලවේගයක් නිර්මාණය විය. 19 වන සියවස අවසානයේට පෙර බුදුදහම ලංකාවෙන් අතුරුදන් වන බවට ජේම්ස් ද අල්විස් පඬිතුමා අනාවැකි පළකිරීමට තරම් බෞද්ධයා ඛේදජනක තත්වයකට පත්ව තිබෙන කන්ද උඩරට උපසම්පදාව පිහිටුවීම සහ විනය සංගායනාව නිසා ඇති වූ ශාසනික ප්‍රබෝධය පහත රට පුරාද ක්‍රමයෙන් පැතිර යන්නට පටන් ගනුනේ මේ අවධියේදී. මෙහි එක් ප්‍රධාන සම්දිස්ථානයක් වූයේ වලානේ සිද්ධාර්ථ හිමියන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස රත්නලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භ වීමයි. මෙම ප්‍රබෝධය පාදක කරගනිමින් 19 වන සියවස මැද භාගයේ වන විට වියත්හා ශක්තිමත් විද්වත් බෞද්ධ ගිහි පැවිදි පිරිසක් බිහි කර ගැනීමට පහත රට බෞද්ධයෝ සමත්ව සිටියහ. 1873 වර්ෂයේදී විද්‍යෝදය සහ 1875 වර්ෂයේදී විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භ කළ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල සහ රත්නරාණී ශ්‍රී ධර්මාලෝක නාහිමිවරුන් මෙන්ම වැලිගම ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති, බුලත්ගම ධම්මාලංකාර, දුරන්දුවේ පියරතන වැනි භික්ෂුන් වහන්සේලාද බටුවන් තුඩාවේ දේවරක්කිත පණිදුන් වැනි ගිහි විද්වතුන්ද ඒ අතර වූහ. බෞද්ධ ධර්මයේ එන ඉගැන්වීම් වලට නිගරු කරමින් ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් රට පුරා පවත්වන ලද දේශනාවලට පිළිතුරු දීමට අවශ්‍ය ශක්තිය මේ ප්‍රයත්නයන් ඔස්සේ ගොඩනගා ගැනීමට බෞද්ධයාට හැකිවිය. රට පුරා වෙහෙර විහාරස්ථානවල දේශනා 4000ක් පමණද වරාගොඩ, බද්දේගම, උදන්විට සහ ගම්පොළ යන නගරවල ක්‍රිස්තියානි මිෂනාරීන් සමග ප්‍රසිද්ධ වාද හතරක්ද පැවැත්වීමට වාදීබ සිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට හැකිවීම මේ අතර කැපී පෙනේ. මෙකල පානදුරේ වෙස්ලියන් දේවස්ථානයේදී දාවිත් ද සිල්වා දේවගති තන මූලික බෞද්ධ ඉගැන්වීම් වලට විරුද්ධව කරන ලද දේශනාවලට පිළිතුරු ලෙස පානදුර ගල්කන්ද විහාරස්ථානයේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් පවත්වන ලද දේශනාව ආරම්භය 1873 අගෝස්තු මාස 26 සහ 28 යන දෙදින තුල පානදුරේ දොඹගහවත්තේ තැනූ වේදිකාවක මුහුණට මුහුණලා පානදුරා වාදය පැවැත්වෙන දාවිද් සිල්වා පියතුමා මෙතෝදිස්ත පල්ලියේදී බුද්ධාගමට විරුද්ධව දේශනයක් කළා.
ඒ දේශනෙට විරුද්ධව මේ රංකොත් විහාරයේ ඒ කාලේ කිව්වේ ගල්කන්දේ විහාරයේ කියලා මුගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුව රංකොත් විහාරයේට වැඩම කරලා පිළිතුරු දේශනයක් කළා ඒ පිළිතුරු දේශනෙන් තමයි මේ වාදය සම්පූර්ණයෙන්ම ගිනිගත්තා වගේ පැතිරලා යන්න පටන් ගත්තා ඒ අතරතුර තමයි ගිවිසුමක් හරි ගස්සගෙන වාස්තිරවම වාදයේ කිරීමට තීරණය කළේ ඒ ගිවිසුමේ සඳහන් වෙනවා වාදයේ මුඛ වචනේ කෙරෙහි දෙපාර්ශ්වයෙන් දෙන්නේ කිසිම මේ කතාවල භාවය ලියාගත යුතුය ඒ ලියන ලද කතා කතාකාරයන්ගේ අසන්ති බීමේ සහතික කළ යුතුය ඒ ගී පාර්ශ්වයේ ගෙන හැර දක්වන්නා වූ කාරණා අසවල් පොත්වලිනේ නම් සඳහන් කර යතිය යුතුය එක පාර්ශ්වයකට තමන්ගේ කතාව පිණිස එක වරකට ඉංග්‍රීසි පැයක් ගත හැකිය පළමුවෙනි පැය ක්‍රිස්තියානි පක්ෂයේ විසින් බුද්ධ ආගමේ අසත්‍යකම පෙන්වා දීම සමිස කතා කිරීමයි දෙවෙනි පැය ක්‍රිස්තියානි පක්ෂයේ විසින් බුද්ධ ආගමේ අසත්‍යකම පෙන්වා දීම පිණිස කළ කතාවට බුද්ධ පක්ෂයේ විසින් උත්තර දීම සහ ක්‍රිස්තියානි ආගමේ අසත්‍යකම පෙන්වා දීම පිණිස කතා කිරීම සඳහායි කතාව ලැබෙන මාස අගෝස්තු 26 වෙනි දින සහ 28 වෙනි දවස් දෙකට නියම කරගෙන සිටිය යුතුය. කතා කිරීම උදේ 8 සිට 10 දක්වාද ඒ දවසේම දවස් 5 3 සිට 5 දක්වාද කෙරිය යුතුය. වාදයේ කරන අතර කිසි කාල ගෝට්ටියක් කිසි කැරලි කෝලාහලයක් නොවන දෙයතියට දෙපාර්ශ්වයේ විසින් බලාගත යුතුය. වාදයේ කරන අතර කතා කරන තැනැත්තා හැර අන් සියල්ලන් විසින් නිශ්ශබ්දව අසාගෙන සිටිය යුතුයි. එසේ කරවීමට මෙහි අසසන් කරන තැනැත්තන්ට සම්පූර්ණ බලය ඇතුව තිබිය යුතුයි. මේ වාදය පානදුරේ පට්ටියේ තිබෙන දොබගහ වත්තේදී කෙරෙන හැටියට දෙපාර්ශ්වයේ විසින් එහි බංගලාවක් සාදවා දෙන ලෙසද නියම කරගතිමු. අපි මේ ඉන්නේ මීට අවුරුදු 145කට ඉස්සෙල්ලා ඒ පානදුරා මහා වාදයේ පැවතිච්ච ඒ වාද භූමිය. මේ ස්ථානයේ තමයි දොඹගහවත්ත කියලා කියන්නේ. මේ ස්ථානයේ අයිති වෙලා තිබුණේ පානදුරේ වකට ප්‍රභූවරයෙකු වූ පොන්නහැන්නදිගේ ජෙරමියස් දියස් මහත්මයාගේ පවුලට, එතුමාට අතුළු පවුලට. මේ පොන්නහැන්නදි ජෙරමියස් දියස් මහත්මයා පානදුරා වාදය ආරම්භයේදී බෞද්ධ පාර්ශවයෙන් ඒකට නායකත්වය දීපු ගිහි පාර්ශවයෙන් නායකත්වය දීපු ප්‍රභූවරයා. 1800 ගණන්වල මැදභාගයේ ක්‍රිස්තියානි පූජකවරයන් විසින් ඒ අයගේ මිෂනාරී ව්‍යාපාරයේ සාර්ථක අසාර්ථකතාවය පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කරපු එක වාර්තාවක සඳහන් වෙනවා. රොගර්ලි කියන පියතුමා සඳහන් කරනවා මේ ඒගොල්ලන්ගේ මිෂනාරී කාර්යය ඉතාම සාර්ථකයි රට පුරාම. හැබැයි විශේෂයෙන් ප්‍රදේශ තුනක ඒගොල්ලෝ අසාර්ථකයි කියලා. ඒගොල්ලෝ විශ්වාසය තියලා නැහැ. මේ ප්‍රදේශ තුනම මේ ස්වදේශික මිත්‍යා දෘෂ්ටිකයෝ සතුයි කියලා. මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කියන්නේ බෞද්ධයන්. එතකොට මේ ස්වදේශික මිත්‍යා දෘෂ්ටිකයන් සතු ප්‍රදේශ මොනවාද කියන එක ඒගොල්ලෝ ලියනකොට කියනවා මාතර අම්බලංගොඩ සහ පානදුරේ. පානදුරේ හිටපු ඒ ගිහි ජනතාව උනත් ඒ අයට ආර්ථික ශක්තිය තිබුණා, වතු තිබුණා, ඒ අයට ඒ අයගේ රේන්ද කර්මාන්තයෙන් උපයපු ආදායම තිබුණා. මේ නිසා බෞද්ධයා වෙනුවෙන් වියදම් කිරීමට හැකියාවක් ඒ අයට තිබුණා. දෙවැන්න පානදුරෙන් නැගී හිටපු භික්ෂු පරපුරක්, ආධ්‍යාත්මික භික්ෂු පරපුරක් ඒ වෙනකොට නිර්මාණය වෙමින් පැවතුණා. දැන් මේ පානදුරා වාදය 1873 අගෝස්තු මාසේ 26 වෙනිදා සහ 28 වෙනිදා මේ ස්ථානයේ පැවැත්වෙනවා. බෞද්ධ පාර්ශවය සහ ක්‍රිස්තියානි පාර්ශවය එක වේදිකාවකට ඇවිල්ලා තම තමන්ගේ මත 10,000ක් පමණ පිරිස ඉදිරියේ වාද කරනවා. මේක තමයි අපි ලෝක ප්‍රසිද්ධ පානදුරා මහා වාදය කියලා හඳුන්වන්නේ. කොටහේනේ දීපදුත්තාරාමයේදී විෂුන් වහන්සේ නමක් විදිහට අරගල කරමින් හිටපු උන්වහන්සේට ක්‍රිස්තු ධර්මය අධිරාජ්‍යවාදී උපායශී උපායාත්මක දේවල් වගේම බුද්ධාගම පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබුණා. ඒ ඔක්කොටම ඔබෙන් අනිත් අය අභිභවනීය කරන්න පුළුවන් ආකාරයේ චතුර කතිකත්වයක් තිබුණා. මේ අධිරාජ්‍යවාදීන් මේ මිෂනාරීන් එක්තරා මට්ටමක චකිතයකින් තැතිගැන්මකින් තමයි මේ ආමඳුර ගැන හිටියේ. ඒක හොඳට පේනවා මේ අපේ ප්‍රවාදයේ සඳහන් වෙනවා. පානදුරාවාදයට උන්වහන්සේ වැඩවීම වැළැක්වීමට මේ අය විවිධ වූ උපක්‍රම පාවිච්චි කළා. ඉතින් වාර්තාවේ සඳහන් වෙනවා උන්නාන්සේ කරත්තයක් දක්කගෙන පිදුරු කරත්තයක් දක්කගෙන කරත්ත කරුවෙක්ගේ වෙස්වලාගෙන තමයි කොටහේනේ ඉඳලා මේ පානදුරේට උන්නාන්සේ වැඩම කළේ කියලා. මේ වාදයේදී ඒ වාදයට සහභාගී වෙච්ච සියලු පිරිස්
ඉතාම සාවධානව වාදයේ හුඟකන් දුන්නා කියලා සඳහන් වෙනවා මිනායෙෆ් වගේ රුසියානු මහාචාර්යවරු පවා මේ වාද භූමියේ රැස් වෙලා ඉඳලා තියෙනවා අනගාරික ධර්මපාලතුමා අවුරුදු 10ක දරුවෙකු විදිහට මේ වාදයට සවන් දුන්නා කියලා එතුමාගේ දේශන පසු කාලීන සටහන් වල සඳහන් වෙනවා මෙම මහා වාදයට පූර්වගාමීව පුළුල් ප්‍රචාරයක්ද ලැබී තිබු බව මෙන්ම දස දහසක පමණ ප්‍රේක්ෂක පිරිසක් වාදයේ නැරඹීමට මහා වාද භූමි පරිශ්‍රයට පැමිණ සිටි බවද එවක ජනමාධ්‍ය වාර්තා සහ වාද වාර්තා තුලින් හෙළිදරව්වේ පානදුරා වාදයේ වාර්තාවක් ද සිලෝන් ටයිම්ස් පුවත්පතේ පළවිය එය ද බුද්දිස්ට් කොන්ට්‍රෝවර්සි නමින් පොතක් ලෙසද පළ කිරීමට ජෝන් කැප මහතා විසින් පියවර ගන්නා ලද අතර ඉන් එක් පිටපතක් එවක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි ඇමරිකානු ජාතික JM Peoples මහතා අතට පත් වී ඇත. ඒ මහතා එම පොත පාදක කරගනිමින් Taman ගීම පොතක් ඇමරිකාවේදී නැවත මුද්‍රණය කර බෙදා හැරීම බෞද්ධ මතවාදය ලොව පුරා ප්‍රචාරය වීමට හේතු පාදක විය. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් සර්වඥ ශාසනාභිවෘද්ධිදායක සභාවේ මුද්‍රණාලය පිහිටුවා රෙවිරස පත්‍රයේ ඇතුළු පොත්පත් පිටපත් වශයෙන් 24,000කට වඩා අච්චු ගස්වා බෙදා හැරියහ. ජාතක පොත කාව්‍යශේඛරය සිංහල මිලින්ද ප්‍රශ්නය ඇතුළු වටිනා බෞද්ධ පොත් පුස්කොළවලින් මුද්‍රිත මාධ්‍යයට සකස් කළහ. ආනන්ද විද්‍යාලය වැනි බෞද්ධ පාසල් ඇති කිරීමට පසුබිම සැකසූහ. විද්‍යෝදය පිරිවෙන නගා සිටුවීමට දේශන පවත්වා මිනිසුන් දැනුවත් කළහ. ෂට්වර්ණ බෞද්ධ ගොඩිය නිර්මාණයේදී ආරම්භක පියවර තැබූහ. උන්වහන්සේ වසර 67ක් ආයු වැළඳූහ. මේසා කෙටි කාලයකදී පුද්ගලයෙකුට මෙතරම් වැඩ කොටසක් තම රට දැය සමය වෙනුවෙන් කළ හැකි දැයි පැවසීමට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතය මහඟු ආදර්ශයකි.